පොහොට්ටුවේ දෙවන සමුළුව පහුගියදා පැවැත්වුණා. ශාලාව පිරෙන්න සෙන ගැවිල්ල හිටියා. රට වටේම බැනර් ගහලත් තිබුණා. මහින්දගේ අතේ ලේ තැවිරිලා නැහැ කියලත් කිව්වා. බැසිල් රාජපක්ෂ කහිරෙන් තමයි පාර පහින්නේ කියලත් කිව්වා. උපදින සෑම 100ක්ගෙන් 3 දෙනෙක්ම කුහකයෝ කියලත් සාගරකාරීවසම් කිව්වා. මේ සියලු කාරණා එක පොහොට්ටුවේ සමුළුව ගැන මොකද්ද ඔබගේ අදහස? පිළිවෙලට ගත්තොත් ඔබ මුලින්ම ඇහුවේ මේ ශාලාව පිරෙන සෙනඟ හිටියා කියන කාරණාව. ඒකෙදී දැන් අපිට සුගතදාස කුහස්ත ක්‍රීඩාංගණය කියලා 5000ක් වගේ තමයි දාන්න පුළුවන් කැපැසිටි එක තියෙන්නේ. ලංකාවේ පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුම ඉන්නවා 5000කට ප්‍රමාණයක්. හරි. එක්ක 5000කට අධික ප්‍රමාණයක්. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා වල ඉන්න කණ්ඩායම ආවත් ප්‍රමාණවත් 5000 පිටනවා. එතකොට ඒ ප්‍රාදේශීය සභාවල ඉන්න 5000 කියන්නේ වෙන දේශපාලන පක්ෂයකට උන්ට යන්න බෑ. එක උන් බාර ගන්න නැහැ. දෙක උන් ගේ වහල් මානසිකත්වයත් එක්ක උන් ඉන්නේ වහල් හිමියා එක්ක. ඊළඟට බැනර් දැම්ම කියන කාරණාවට එද්දී රට පුරා බැනර්ස් දාන්න. ඒ කියන්නේ ඒ තමයි මම කියන ඔය අපි ඊළඟ ජාතික මැතිවරණයකදී සැලකියලිමත් විය යුතු කාරණාව. ඒ කියන්නේ පොහොට්ටුවට තියෙන අධික ප්‍රාග්ධනය. ලංකාවේ විතර නෙමෙයි ඕන ඉන්දියාවෙත් ඒගොල්ලන්ට පුළුවන් බැනර්ස් දාන. ඒ තරම් විශාල ධනයක් ඔවුන් සතුව තියෙනවා. සහ සංවිධාන යාන්ත්‍රණයක්. ජනතා විමුක්ති පෙරමුණට පස්සේ විශාලම සංවිධාන යාන්ත්‍රණය තියෙන්නේ මේ මොහොතේ පොහොට්ටුවට. ඔවුන්ට පුළුවන් එහෙම යාන්ත්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර ගුටි කෑවත් ඒගොල්ලන්ගේ යාන්ත්‍රණය බිඳ වැටෙන්නේ නැහැ. ඒක ප්‍රතිශතාත්මකව සංඛ්‍යාත්මකව අඩු වුණාට ඒ යාන්ත්‍රණය තියෙනවා. ඊන් පස්සේ ඔබ ඇහුවා මහින්ද රාජපක්ෂගේ අතේ ලේල් තැවරිච්ච. මට මතක් වෙන්නේ රතුපස්වල. අපි යුද්ධය සම්බන්ධ කාරණාවේදී ගමුකෝ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග කරපු සටනක්. එහිදී රාජ්‍ය බේරා ගැනීම කියන අදහසින් භෞමික අඛණ්ඩතාවය පවත්වා ගැනීම කියන අදහසින් ඒ ඝාතනයන් සම්බන්ධව වෙනත් දේශපාලන අදහසක් විවරණයක් දුන්නත් රතුපස්වල කියන කාරණාවේදී නිරායුධ මිනිස්සුන්ට පන්න පන්නාවෙදී තිබ්බා. ඒ සඳහා ආන දුන්නේ කවුද කියන කාරණාවල් ගත්තම ඒවා ඒ රජයන් විසින්. ඒක රජය වගේ කියන්න එපා. ඒ මොහොතේ හිටපු ආණ්ඩුවක් කියනවා. ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියක් මොකක් හරි වුණාම ඒක කියන්නේ ආණ්ඩුවක් කරන හොඳ දේවල් ටික නායකයෝ බාරගන්නයි, ආණ්ඩුවක් කරන ඝාතන ටික හමුදාවට බාර දෙන්නයි බෑනේ. එමනම් ඒ දෙකම බාර ගන්නවා. එතකොට මේ ප්‍රකාශයත් එක මට එකවර උඩට ආවේ රතුපස්වල. ඊට අමතකව තියෙන චෝදනා ගත්තොත් එහෙම ඔප්පු නොකළ චෝදනා කියලා කියන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ඔළුවට එනවා අතේලේ ගෑවිලා නැහැ කියනකොටම මිනිස්සුන්ට මැවෙනවා චිත්‍රපටියක් වගේ, ස්ලයිඩ් ෂෝ එකක් වගේ නාමාවලියක්. ප්‍රේක්ෂකයන්ටත් අපි මැවෙනවා. එතකොට මම කියන්නේ මිනිස්සු නායකෙක් වේවා කවුරුන් හෝ වේවා තමන් නොකරපු දෙයක් සම්බන්ධව වඩා රෙජිස්ටර් කරලා කියනවනම් මම මේක කරේ නැහැ කියලා වැඩි බරකින් කියනවනම් අනිත් පැත්තට මම ධාර්මිකයි කියලා යමෙක් කියනවනම් මං අහිංසාවාදී කියලා යමෙක් පුන පුනා කියනවනම් වැඩි බරකින් කියනවනම් මං කියන්නේ ක්‍රියාවයි. මිනිස්සු දන්නවා වචනෙන් කියන දෙයක් නෑ. වචනෙන් මහින්ද රාජපක්ෂගේ අතේ ලේ ගෑවුණාද නැද්ද කියන එක මහින්ද රාජපක්ෂ බලයෙන්ුත් ඉවත් වෙලා අවුරුදු 8කට පස්සේ කියන්න දෙයක් නෑ. මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. ඊළඟට බැහුවා බැසිල් රාජපක්ෂගේ කහිරෙන්. ඒ කියන්නේ මොකද්ද? ඔවුන් පොහොට්ටුව කියන පක්ෂය නිර්මාණය කළේම එහි සමාජිකයාව හුරු කළේම නීතිය කඩන්න. වැරදි තැන්වල බැනර් එක දාන තැන ඉඳන්ම එහෙමයි කරේ. වැලි ටික කපන්න, පස් ටික කපන්න, විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙන්න, හරි, තැන්වලට බලෙන් කඩාපයින්න. එහෙම හදපු පක්ෂක ජාතික සංවිධායකයා කියනවා දැන් කහිරෙන් හැර පරමාරු වෙන්න එපා කියලා. ඒ තමයි ඔය අරගලයෙන් පස්සේ ආපු ලංකාවේ දේශපාලන වෙනස. දේශපාලකයා දැන් තමන්ගේ පාක්ෂිකයාට කියන ඔගොල්ලෝ වැරදි කරන්න එපා, කට්ටිය බලන් ඉන්නවා. 2005 සිට ගත්තම 2015 දක්වා අති ප්‍රසිද්ධිය වැරදි කරපු මිනිස්සු. ඊළඟට 2019 පස්සේ ගත්තම රාජසභා මණ්ඩපය දඹුල්ල කුරුණෑගල. හරි. එතකොට අති ප්‍රසිද්ධිය කරලා ඊට පස්සේ ඒ රජුරුවන්ට හිටපු මේ භාර්යාවන්ගේ වර්ගය ගැනත් කිව්වා, මුස්ලිම් කාන්තාව හිටියයි කියලා විවාහ කරගෙන. එහෙම හිටපු මිනිස්සු දැන් කහගෙන් පණිද්දිත් මෙච්චර සංවේදී වෙනවා නම් මං කියන්නේ ඒක නියම වැඩක් මාරු. ඔගොල්ලෝ බැසිල් රාජපක්ෂලා ඒගොල්ලෝ ලංකාව කියන්නේ ඔගොල්ලෝ කියලා හිතන් හිටියා. ඔය ලංකාවේ නීතිය කියන්නේ ඔගලන්ගේ නීතිය කියලා හිතන් හිටියා. දැන් ඔගලන්ට තේරෙනවා ඔගලන්ගේ පාලනයෙන් තොර
ඕගලන්ට වඩා ඉහළින් සිටින නීතියක් සහ ජනතාවක් දැන් මේ රටේ ඉන්නවා. ඒ හින්දා ඕගොල්ලෝ පරිසංගණක හොඳයි. ඊට පස්සේ ඔබ ඇහුවේ සාගරකාරී සංසම්. 3ක් උපදින්නේ කුහකයෝ කියලා කියනවා. ඒ කියන්නේ ඔකේ ලස්සන වචනයක් ඔබ පාවිච්චි කරලා උපදින දරුවන් 100කගෙන් 3 දෙනෙක් කුහකයෝ කියලා. සාගරකාරී සංසම් මේ කියන්න උත්සාහ කරන්නේ. ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෝ 3ක් ඉන්නවා අය. ඔවුන් කුහකයෝ කියලා අඳනනම් ඒ ප්‍රතිශතයට වඩා වැඩි බව සාගරකාරී සංසම්ට නුදුරේම දැනගන්න හම්බේ. ඊළඟට මම අහන්නේ පොහොට්ටුවේ මේ දෙවැනි සමුළුව පවත්වන බව ප්‍රසිද්ධ කරපු දවසේ ඉඳලා සමාජයේ දැඩි විරෝධයක් ඒකට එල්ල වෙනවා අපි දැක්කා. සමහරු තාමත් බයිනවා. තව සමහරු ඉතින් අර තනකොළ මිටිත් එල්ලලා තිබුණා. ඒ වගේම කියන්නේ පොහොට්ටුවේ පාක්ෂිකයන්ට බොහෝ දෙනා මීහරක් කියලා තමයි කියන්නේ. අපි දැක්ක 2019-20 කාලේදී ඒ කියන්නේ ජාතික වීරයෝ වගේ තමයි කියන්නේ අර යුද්ධයකට යන සෙම්පතියෝ වගේ තමයි පොහොට්ටුවට වැඩ කරන ග්‍රාමීයව වැඩ කරන මිනිස්සු හිටියේ. එතකොට මේ මොහොතේ සජබහෝ ජාතික ජනබලවේගයට සහාය දෙන අයව නිකන් 103යි නැත්නම් සමනල්ලු ඔහොමයි හැඳින්නුවේ. එතකොට කොහෙන්ද මේ මීහරකා සහ වීරයාතක බෙදුම් රේඛාව නිර්මාණය වෙන්නේ? මම තාමත් විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන මිනිස්සු විදිහට අපිට පොහොට්ටුවට පක්ෂ වීමට මිනිහෙකුට අයිතියක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ වීමට තියෙන අයිතිය වගේම සජබේට පක්ෂ වීමට තියෙන අයිතිය වගේම TNA පක්ෂ වීමට තියෙන අයිතිය වගේම අයිතියක් පොහොට්ටුවට පක්ෂ වීමටත් මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සු එකිනෙකා තමන්ගේ ටේස්ට් එකට නැත්නම් තමන්ගේ බැඳියාවන් වලට තමන්ගේ මානසික සැකස්මන මත පක්ෂ තෝරගන්නේ. එතකොට මේ මොහොතේ ඉන්නේ පොහොට්ටුවේ බ්ලොක් වෝට් එක. 2019-2020 හිටිය ෆ්ලෝටින් වෝට් එකත් එක්ක පොහොට්ටුවේ වෝට් එක. එතකොට ගත්තම දැන් මේ මොහොතේ NPP ඡන්දය දෙන මිනිස්සු වීරයෝ වගේ පේන්න පටන් ගන්නවා. මීට අවුරුදු 3කට කලින් NPP ඡන්දය දෙන මිනිස්සුන් නිකන් කුහකයෝ වගේ පේන්න පටන් ගන්නවා. සින්දු හැදෙනවා ජයපාවුන්ට කියලා. ඒ කියන්නේ කොහෙන්ද මේක ටර්න් වෙන්නේ? මං කියන්නේ තමන් තෝරගන්න පක්ෂය අනුව කෙනෙක් මීහරකෙක්වත් වීරයෙක්වත් වෙන්නේ නැහැ. තමන් කොහොමද ඒක තෝරගන්නේ කියලා මේක අධ්‍යාපන කාරණාවක්. තවමත් රාජපක්ෂලාට කඩේ යන රාජපක්ෂලාව දේවත්වයෙන් අදහන පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස ඉන්නේ. ඒ පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ ඉන්නේ ඔවුන්ව නිර්මාණය කරපු සමාජ දේශපාලන අධ්‍යාපනික පසුබිමත් එක්ක. එක්ක උග්‍ර ජාතිවාදයේ හින්දා රාජපක්ෂලා මේ රට බේරගන්නවා, එහෙම නැත්නම් සිංහල මිනිහාව බේරගන්න ඉන්නේ රාජපක්ෂලා විතරයි කියලා ඔළුවට දාපු ඒ විසබීජය අයින් කරගන්න බැතුව සමහරු තාම රාජපක්ෂලා පස්සේ යනවා. එහෙම නැත්නම් වෙනත් පක්ෂවලට ගිහිල්ලා Tamante පිළිගැනීම හම්බෙන්නේ නැහැ. මේ පක්ෂේ හිටියොත් වචන අහගෙන හරි අපිට යම් ප්‍රතිලාභයක් ලැබෙයි කියලා හිතාගෙන රාජපක්ෂලා එක්ක ඉන්නවා. එහෙම නැත්නම් දකුණේ ගැම්ම කියලා එහෙම ඉන්නවා. එතකොට මං හිතන්නේ තනකොළ එල්ලනවා වගේ දේවල් හරි ඉතාම ඒ වාගේ සුන්දර දේශපාලන ප්‍රහාර. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මං කියන්නේ මැයි 9 වෙනිදා වගේ තත්වයකට අපිට යන්න බෑ. මැයි 9 වෙනිදා උදා කරගත්තේ ඔය කියන බයියෝම ගෝල් ෆේස් එකට පහක දෙන්න ඇවිල්ලා ඒක ප්‍රතිප්‍රහාරයක්. හැබැයි ඒ ප්‍රතිප්‍රහාරය නිරන්තරයෙන් සිද්ධ වෙන්න බෑ. ඒ කියන්නේ මං කියන්නේ ඊළඟ මැතිවරණයකදී පොහොට්ටුව ඡන්ද ව්‍යාපාරේ නිරත වෙද්දී ඒවට පහර දෙන්න අයිතියක් නැහැ කාටවත්. මතවාදී මේ වශයෙන් ඔවුන් පරාජය කිරීමයි කරන්න ඕනේ. කොයි තරම් මතවාදී මේ වශයෙන් පරාජය කරන්න ගියත් ඒ කියන්නේ LTT එක සන්නද්ධව යුදමය වශයෙන් පරාජය කළාට තාමත් LTT මතවාදී පිළිගන්න මිනිස්සු රටේ ඉන්න පුළුවන්. හිට්ලර් සම්පූර්ණයෙන්ම ඒ නාසි පාලනය අවසන් කළොත් එය පිළිගන්න මිනිස්සුත් ලෝකේ ඉන්න පුළුවන්. ඒ වගේ රාජපක්ෂ පාලනේ ලංකාවට කොච්චර වින කරත් ඒක හොඳයි කියන මුන් ටිකක් ඉන්නවා. එහෙනම් මං කියන්නේ පාක්ෂික භාවයේ මත විරස්ත්‍ය තීරණය වෙන්නේ නැහැ. ඒක ඊට වඩා එහාගේ කාරණාවක්. කොහොම වුණත් හැමෝගෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සම්බන්ධව අපි පෙනී හිටින්න ඕනේ. ඒක අපිට පක්ෂ, අපි පක්ෂ කණ්ඩායම් වලට විතරක් නෙමෙයි, අපි විරුද්ධ, අපි ප්‍රතිපක්ෂ කණ්ඩායම් වලටත් ඒ ලෙසම තියෙන්න ඕනේ. බැසිල් රාජපක්ෂ සමුළුව අමතමින් කියනවා ඊළඟට අපි ආණ්ඩුවක් හදනවා. හැබැයි ඒක කලින් වගේ පාණ්ඩුවක් නෙවෙයි කියලා. මේ වහින්වරෝ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගැන නේද? ජයග්‍රහණයට පියවරුන් 10යි පරාජය අවජාතකයි. දැන් තමන්ගේ සහෝදරයා කාගේද ආණ්ඩුව? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති.
ඒ පාණ්ඩුව ඒගොල්ලෝ කියන පාණ්ඩුව ජනාධිපති කෝට්ටාබේ රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ දැන් තාමත් මහින්ද උසයන් යනවානේ එතකොට දැන් මේ කියන පාණ්ඩුව කරපු පාණ්ඩුව කවුද දැන් මේ කියන්නේ ගෝට්ටාබේ රාජපක්ෂ පාණ්ඩුවෙක් කියලා මොකක්ද ඒ කියන්නේ දැන් සාර්ථක වුණා නම් ඒ කියන්නේ මේ ඔවුන්ගේ ඡන්ද කැම්පේන් එකම ඔවුන් කේන්ද්‍රගත කරේ දේශීයත්වය ජාතිකත්වය සිංහලකම වීරත්වය යුද්ධේ පරාජය කිරීම සෙන්පතියා විරුවා කියන තැනේ ඒ ටැක්ස් ටික ගහන්න පුළුවන් ওই පවුලේ කාටද මහින්ද රාජපක්ෂ ඡන්ද ඉල්ලන්න බෑනේ බැසිල්ට ගහන්න බෑ ඒ ටික චමල්ට ගහන්න බෑ නාමල්ට ගහන්න බෑ එහෙමනම් ඒ කැම්පේන් එක ඇතුලේ ඒ නිර්මාණය කරපු ఐడల్ එක තමයි ගෝටාබේ රාජපක්ෂ ගෝටාබේට විතරයි ඒ පවුලේ වීරයෙක් කියලා කියන්න පුළුවන් අපිට නෙමෙයි ඒගොල්ලන්ටවත් කියන්න පුළුවන් අපි කොහොමත් කියන්නේ නැහැ ඒගොල්ලන්ටවත් කියන්න එතකොට ඒ මිනිහව පෙන්නලා තමයි මේ 69 ලක්ෂයක් ඡන්ද ගත්තේ ඒ මිනිස්සයා පෙන්නලා තමයි පාර්ලිමේන්තුවට ඔය 3-2ක් ඇවිල්ලා 150 ගානක් වාඩි වුණේ එතකොට බැසිල් රාජපක්ෂ ජයග්‍රහණය කරවුවා යයි කියන ඒ මැතිවරණ යාන්ත්‍රණය ජයග්‍රහණය කරගත්තේ ගෝටාබේ රාජපක්ෂව පෙන්නලා කලගුණ දන්න පවුලක් නම් මනුස්සකම් තියෙන පවුලක් නම් බැරි වෙච්ච වෙලාවේ ගෝටාබේත් එක්ක ඉන්න ඕනේ මුළු රටම ගෝටාව අතාරිද්දී අඩුම ගානේ සහෝදරයෝ විදිහට ඒ පවුලට යුතුකමක් තියෙනවා බැසිල් රාජපක්ෂට යුතුකමක් තියෙනවා මොනා වුණත් අපේ මල්ලි මොනා වුණත් අපේ අයියා මොනා වුණත් අපේ බාප්පා නේ බැරි වුණාම මිනිහෙක්ව පාගන එක ඕකද ඔය කියන දේශීයකම ඔය දකුණ ගමේකම ඕකද ඕකද ඔය කියන අප්පච්චිගේ රෝල් එක ගෝටාබේ රාජපක්ෂ සම්බන්ධව මට තියෙන්නේ සානුකම්පිත හැඟීමක්. ඔහු වින්දිතේ. නොදන්නා පුටුවකට, නොතේරෙන දූරයකට, ආගන්තුකෙක් විදිහට හිටපු මිනිස්සෙක්. ඒ මිනිහා දන්න මෙලෝඩියක් තිබුණේ රාජ්‍යපාලනය ගැන. ඒ මිනිස්සයා උස්සගෙන වෙලේ පුපේ වාඩි කළා. මේගොල්ලෝ උත්සාහ කරා ඒ මිනිහාව රූකඩයක් වගේ තියාගෙන මේගොල්ලන්ට ඕන වැට්ටික් කරගන්න. හැබැයි එයා වෙනම සර්කල් එකක් හදාගත්තා. එයා එයාගේ හිතවතුන් ටිකක් හදාගත්තා. ඇයි ඒගොල්ලන්ට එයාට දැවුණා ඒ පීඩනය. දැන් මේ කියන යෙදුම් එක්ක මේ කියන ප්‍රකාශත් එක්ක හිතෙන්නේ ගෝටාගේ ආණ්ඩුව පෙරද්දුවෙත් මේ කියන ජාතික සංවිධායක ලද මේ කියන අප්පච්චි ලද කියන එක. ඒ දේශපාලන කඳවුරට සහය දක්වන සියල්ලෝ දැනගන්න ඕනේ තමන්ගේ සහෝදරයාට පාණ්ඩුව කියන එක තමන්ට මොනානෝ කියයිද කියන එක.